කඩුවිල ප්‍රදේශයේ පිහිටි හෝටලයක පැවති විවාහ මංගල උත්සවකින් පසු මනාල යුවළ කුලීපදනම් මත ලබාගත් ඩිෆෙන්ඩර් වර්ගයේ ජීප් රථයකින් පිටතර පැමිණ තිබෙනවා. පිටිත් වැඩි මිලත් අඩුයි. පියෝඩීල් සම්පූර්ණ යුදය සහිත කිරිපිටි ග්‍රෑම් 400ක් සමග ශෂේ පැකට් දෙකක් නොමිලේ. කෙසේ වෙතත් එම ඩිෆෙන්ඩර් රථයේ රේදුරුකේ අපරීක්ෂාකාරී දහවනේ හේතුවෙන් කඩුවිල මහනගර සභාව ඉදිරිපිටදී ප්‍රතිවිරුද්ධ දිශාවෙන් පැමිණි වෑන් රථයක සහ යතුරුපෙදියක ගැටී තිබුණා. අන්තර සිදුවූ අවස්ථාවේ ඩිෆෙන්ඩර් රථයෙන් මංගලයුවල පිටතට විසිවී ඇති අතර රේදුරු ඩිෆෙන්ඩර් රථය ආපස්සටගෙන යලි ඉදිරියට දහවනේ කිරීමේදී මනාලයුවල එම රථයටම යට වී ඇති බවයි පොලිසිය සඳහන් කළේ. එහිදී ඩිෆෙන්ඩර් රේදුරු රථය නොනවත්වා දහවනේ කර තිබුණේ මෙලෙසින්. අනතුරුව එම රියදුරු සහ රිය සහායකයා අසල පිහිටේ සුඛෝපභෝගී වෙළඳසැලක් අසල සැඟව සිටියේදී කඩුවිල පොලිසිය විසින් ඔවුන් අත්අඩංගුවට ගත්තා. එම රියදුරු සහ රිය සහායකයා මංගල යෝලගේ මිතුරන් බවයි වාර්තා වන්නේ. අනුතුරින් තුවාල ලැබූ මනාලයුවල මාලබේ පෞද්ගලික රෝහලක දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කිරීමෙන් පසු කොළඹ ජාතික රෝහලේ හදිසි අනුතුරු අංශයට ඇතුළත් කර තිබෙනවා. ඩිෆෙන්ඩර් රථයේ ගැටුණු යතුරුපැදිකරු සහ වෑන් රථයේ රියදුරු තුවාල ලබා ඇති අතර ඔවුන්ද ඇතුළත් කරුණේ කොළඹ ජාතික රෝහලටයි. මේ අතර 2023 වසරේ මාර්ග අනුතුරු 24634ක් සිදු වී ඇති අතර ඉන් 2200ක් මාර්ග අනුතුරු බවයි වාර්තා වන්නේ. එම අනුතුරු වලින් 2310 දෙනෙකු මියගොස් තිබෙනවා. එන් වැඩි පිරිසක් පදිකින් සහ යතුරුපැදිකරුවන් බවයි පොලිසිය සඳහන් කළේ. මේ අතර මාර්ග අනුතුරු අවම කිරීම පිළිබඳ විශේෂ තේරීම්කාරක සභාවක් පත්කරන ලෙස අධිකරණ බන්ධනාගාර කටයුතු හා ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා ප්‍රසංස්කරණ අමාත්‍ය විජේදාස රාජපක්ෂ මහතා කතානායකවරයාගෙන් ඉල්ලීමක් කර තිබෙනවා.